අදවසේදී පැවැත්වෙන සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි T20 තරගයේදී මේ තරගයේදී පළවෙනි පන්දු වාරයේ සිද්ධ වෙච්ච පොඩි දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. අප බැලුවොත් ඒව හතරවෙනි පන්දුව යොමු කරන දුස්මන්ත චමීර ක්වින්ටන් ඩී කොක්ට ඒ වෙලාවේදී ඔවුන් LBW එකට ඇපීල් කරනදී කුමාර ධර්මසේන ඉන්නේ අම්පය ඔහු කියනවා ඩිකොක් නොදැවුණු ක්‍රීඩකයෙක් කියලා. නමුත් අවසානයේදී ඔවුන් තීරණය කරනවා මේක ඇපීල් කරන්න. ඔව් ඩිසිෂන් එක ඇපීල් කරනවා. ඉතින් තර්ඩ් අම්පයට යනවා රිවීව් කරනවා. රිවීව් කරාට පස්සේ පුනරූප බැලුවට පස්සේ තීරණා මේක පන්දුව පිච් වෙන්නේ අවුට්සයිඩ් ද ලෙග් ස්ටම්ප් කියලා. ඉතින් මදන්නේ ගොඩක් අයට මේක බලද්දිම පළවෙනි පාරම පෙරුණ නැති මේක පිච්චන ලෙග් සෙට් එකකින් අපරාධ රිවීව් එකක් කියලා ගොඩක් අයකෝ කමෙන්ඩේටර්ස් අත් කෝ මේක පළවෙනි පාර බලද්දී මේකටයි එකට පේනවා කියලා මේක පිච්චන ලෙග් ස්ටම්ප් එක කියලා. ඉතින් ඒකෙන් පස්සේ ඊළඟ පන්දුවෙම්ම තවත් කෝට් බිහයින්ඩ් එකට කියන්නේ රිස්පොන්ස් අපිට නැවතත් පන්දුවක් යමු කරනවා ඩිකොක්ට ඒක එජ් වුණා කියලා චමීර සහ චන්දිමා දෙදෙනාම ගොඩක් හොඳට ඇපීල් කරනවා. ඒක අම්පය දෙන්නේ නැහැ. රිවීව් කරනවාද කියලා දසුන් ශානකෙන් අහනවා දෙන්නම. නමුත් දසුන් ශානක රිවීව් කරන්න යන්නේ නැහැ. අවසානයේදී පුනරූපණ බැලුවට පස්සේ හොඳටම පෙනී යනවා පන්දුව පිටේ වදිනවා. කියන්නේ ඒ වෙලාවේ ප්‍රශ්නේ තිබ්බේ ඩවුට්ෆුල් එක තිබ්බේ මේ පිත්ත ග්‍රවුන්ඩ් එකේ වදිනවද බිම වදිනවද කියන එක. නමුත් පුනරූපණ බලද්දී හොඳටම පෙනී ගියා මුලින්ම පන්දුව පිටේ වදිනවා. ඊට පස්සේ තමයි පිත්ත ග්‍රවුන්ඩ් එකේ වදින්නේ. ඉතින් එක විදිහ කලංක ඕ පහර ගහද්දී මුලින්ම පන්දුව පිටේ වැදිලා ඊට පස්සේ දිනේෂ් අධිපන් කැච් එක ගන්නවා. ඉතින් අවාසනාවන්ත විදිහට දසුන් ශානක වෙලාව රිවීව් එකට යන්නේ නැහැ. මම හිතන්නේ අර ඊට පෙර පන්දුවේදී සිදු වෙච්ච අවාසනාවන්ත දේ හින්දා උඩ හිතෙන්නේ නැති අපරාධින අපිට රිවීව් දෙකයි තියෙන්නේ. මේකත් නාස්ති කර ගන්න ඕනේ නැහැ. මෙච්චරින් මට පළවෙනි ඕරේම කියලා.